අස්වැසුම වැඩසටහන සහ සමාජ සවිබල ගැන්වීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සියතට අදහස් පළ කළා. ලක්ෂ 20ක් 25කට විතර ප්‍රමාණයකට අස්වැසුම ලබා දෙනවා. ඒ ලබා දෙන්නේ පවතින ආර්ථික අර්බුදයත් සමග වැඩිලා තියෙන ආර්ථික තත්ත්වයත් මත ඒගොල්ලන්ට තියෙන තමයි ලබා දෙන්නේ. අපි ලක්ෂ 12ක් අපේ ජනාධිපතිතුමා බාර දෙනවා. සයිබල ගන්න. ඒකට අවශ්‍ය කරන බජට් එකත් ලබන අවුරුද්දේ බජට් එකට ඇතුළත් කරනවා. ඒ ලක්ෂ 12 සයිබල ගන්නනවා වසර 3ක් තුල ඒගොල්ලන් නිදහස් කරනවා සමාජයට. ඒගොල්ලන් අපි ව්‍යවසායක පදනමක් හදනවා ෆවුන්ඩේෂන් එක ෆන්ඩ් එකක්. ඒකට අපි ඇතුළත් කරලා ඒගොල්ලන් දිගටම ඒගොල්ලොත් එක්ක වැඩ කරගෙන යනවා. ඒතර වසර 3කින් අස්වැසුම අපිට දෙන කොටස ඉවරයි. නමුත් අස්වැසුම වාර්ෂිකව විවෘතයි ආබාධිත අයට. රැඩීටි අයට දුප්පත්කමට ලැබිච්ච අයට මේ අස්වැසුමට ඇතුල් වෙලා ඉන්න අයට එළියට යන්න ඕනේ සයිබල ගන්න අය. තව අවුරුදු පතා ආබාධ වෙන ආබාධිත වෙන අය ඉන්නවා. අවුරුදු පතා විවිධාකාර රෝගාබාධ හැදෙන අය ඉන්නවා. ඒගොල්ලන් ඇතුළත් කරනවා. සයිබල ගන්නන පුළුවන් හැකියාවක් තියෙන පුද්ගලෙක් ඉන්නවා නම් එයාව අපි අනිවාර්යෙන් සයිබල ගන්නලා එකෙන් ඉවත් කරනවා. ඒක තමයි කන්ටිනියස් ප්‍රෝග්‍රෑම් එක. එතනදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩසටහන අපි නම් කරනවා සමෘද්ධි ප්ලස් කියලා. මේ අතර වගානුකරණ ඉඩම් වලින් බදු අය කරගැනීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙවර බජට් එකට අපි යෝජනාවක් ගේනවා නිකන් තියෙන ඉඩම් වලින් බද්දක් අය කරන්න. රාජ්‍යද රාජ්‍යනෝද පුද්ගලික දීලා අපි සලකන්නේ නැහැ. නිකන් තියෙන ඉඩම් වලින් ඉඩමේ ප්‍රමාණය හැටියට අපි අය කිරීමක් කරන වගා කරන්නේ නැත්තම්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.